ಚಿಕ್ಕ ಧೂಪದ ಕೇಲಿ ಪುಂಚಿ ಕುಮಾರಿಟ್ಟ ಆದರೆಗಳ ಈಟ ಪಾಸೆ ಈ ಆದರೆ ಈ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගහැරුමයි. මේදා විමුක්තියට ගත්තේ උදේ අබේපුස රෙස්ට් එකෙන් කෑමකා විමුක්ති තීමාලි යන්නට පිටත් වෙද්දීය. අක්කේ කතා කරන්නේ මේදා බව දැනගෙන හිමාලි හොඳට කන තිබ්බාය. මේදාගේ හඬ ඉන්නේ නැත. දැන් කොහෙද මල්ලියේ? මේ අඹේ පුස්ස පහු කලාක්කේ දුවා සද්ද දානව නේද? මට මහත්තයෝ ඔයා සමාව දුන්නා නේද? අනේ අක්කේ මේ මොනවද කියන්නේ? හරි හරි මල්ලියේ, මගේ හිතට දැන් නිවනයි. මම උදේ කෝවිලකටත් යනවා. දෙයයන්ටත් මම කියනවා. විමුක්ති මොනවාවත් කිව්වේ නැත. හිමාලි උන්නේ නොසන්සුන්වය. ඒ පැත්තෙන් මේදා කියන්නේ මොනවාද? පරිස්සමින් යන්න. ඔයාගේ කෙල්ල ඉන්නේ ඔය යන පැත්තෙම තමයි. මම දන්නවා අක්කේ. අපි එන විදියක් බලමු. බුදු සරණයි. මේදා නිකමටවත් හිමාලිව ඉල්ලුවේ නැත. බුදු සරණයි අක්කේ. විමුක්ති දුරකතනේ තබා හිමාලි දෙස බලා සිනාසුමේය. අක්කනංගේ මොනාද අක්කා කියන්නේ අයියේ? එහෙම විශේෂ දෙයක් නෑ නංගේ. පරිස්සමින් යන්න කිව්වා. ඒත් හිමාලිගේ සිතට මහා අමුත්තක් දැනේ. මේ ගොල්ලෝ අතර මොකද්ද හුටපටයක් යනවා. මට කියන්නේ නෑ. පිස්සුද අක්කි කියලා ඇහුවෙත් ඒකනේ. ඊයේත් මේදය සක්විති කඩාගෙන ගියා. වෙනදට ගෑණි ගත්තම මාවත් ඉල්ලනවා. අද එහෙමත් නෑ. මෙයාට කතා කරලා තිබ්බා. නංගි දන්නවද? මට අයියයි අක්කයි දුවයි ගැන හිතුවම හරි සැනසීමක් දැනෙනවා. එච්චර ලස්සන පවුලක් මම දැකලා නෑ. ඒ ලස්සන මවන්නේ අක්කා. එයා පුදුම කෙල්ලේ. විමුක්ති කතා කළේ හැඟීම්බරවය. ඊයේ රෑ මේදා අරම කතා කළ පසු විමුක්තිගේ සිතේ ඇගෙන තිබූ සෙනෙහස වැඩි විය. හිමාලි මොනවත් කියන්නට ගියේ නැත. සමහර වෙලාවට ගෑනුන්ට හිතට එකඟව දෙයක් කියන්නට අමාරුම මොහොතවල් උදාවේ. මේ මොහොතේ හිමාලි උන්නේ මේදා ගැන කේන්තියෙන්නේ. එයා මොකක් හරි අටමගලයක් නටනවා කියලා මට තේරෙනවා. මෙයාත් ඒකිට පණ. ගෑනු දැකලා නෑ. දැකලා තියෙන ගෑනු දෙන්නට මැරෙන්න යනවා. නෑන ගැන කතා කරන්නේ හරියට කෙල්ල ගැන කතා කරනවා වගේ හිමාලි සිතුවාය. විමුක්ති ඕනවටත් වඩා ගෑනු දෙක ඇත. එක එක ආකාරයේ කෙල්ලන්ව ඔහු දැක ඇත. ඇගේ නූල් පටක් නැතුවත් කෙල්ලන්ව ඔහු දැක ඇත. ඒත් ඒ කවුරුවත් කොල්ලාගේ පපුව හෙලෙව්වේ නැත. නංගි අයියේ, අනුරාධපුරයට ගියාම අපි ටිකක් වටේ යන්. මට ආසයි ඇවිදින්න. විමුක්තිගේ හිතේ මැවෙන්නේ කෙල්ල අනුරාධපුර ටවුන් එක මැද්දෙන් එන දසුනකි. කෙල්ල අනුරාධපුරේ ජීවත් වෙන්නේ කාත් සමගද? කෙල්ලට කියලා කෙනෙක් උන්නේ නෑ. ප්‍රියංවදා විතරයි යාළුවෙකුට කියලා තුන්නේ. එයා දැන් බැඳලා ගිහින් නැති. මෙහෙම දුර පලාතක කෙල්ලට තනියෙන් ඉන්න බෑ. කොළඹ නම් හිතන්න තිබ්බා රස්සාවක්වත් කරනවා කියලා. මේ අනුරාධපුරේ මොනවා කළත් ඉන්න ඕන තනියෙන්. කෙල්ලව කෙනෙකුට හිම වැයත්නම් එය හිතට වාවන්නට අමාරු බව ඇත්තය. ඒත් මේ මොහොතේ සිතී යුත්තේ කෙල්ලගේ පැත්තෙනි. අමාරු තීරණ කෙල්ලෙක්ට ගන්නම වෙනවා. කෙල්ලට ඉන්නවනම් රත්නපුර ගෙදර ඉන්න තිබ්බා. ඒත් එහෙම ඉන්න ජීවත් වෙන්න මාර්ගයක් තියෙන්න ඕන. හොඳ කොල්ලේ කෙල්ලට ලැබිලා නම් ලොකු දෙයක්. ඇත්තටම රත්තරන් කොල්ලේ කෙල්ලට ලැබුණේ ඒ වෙන කොහෙන්වත් නොවේ. කෙල්ලගේම බඩිනි, විමුක්තිගේ ලේනි. ඔබ නංගියේ ජීවිතේ එහෙම පිළිවෙලක් වෙලා නම් මම මේ ආත්මේ උඹව මට නැති වුණා කියලා හිතා ගන්නම්. කමක් නෑ. උඹ මට ආදරය කරපු කෙල්ල. ඒත් මට උඹව බලා ගන්න බැරි වුණා. මගේ ජීවිතේ මොනවා හරි වෙයි. ඒත් සම්පූර්ණ නෑ. විමුක්ති වේදනාවෙන් සිතුවේය. හිමාලි විමුක්ති දෙස බැලුවේ දැන් පැයක තිස්සේ ඔහු කල්පනා කරමින්ම වාහනේ පදවන නිසාය. මොනවත් නෑ. අරකේ ගැනමයි මේ හිතන්නේ. හරියට අනුරාධපුරේ යන්නේ ඒකියෝ බලන්න වගේ. හිමාලිට නිකමට එහෙම සිතුනේ. එහෙනම් යාළුවනේ තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න. මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපුව ඔයාලා හැමෝටම ස්තුතියි.